යුක්‍රේනයේ කැහුකා ජලාශ වේලේ පිපිරීමක් සිදුව තිබෙන බවට විදේශ මාධ්‍ය මේ වන විට තොරතුරු වාර්තා කරනවා. ඒ අනුව එම ජලාශයේ ජලය මේ වන විට පිටාර ගලමින් ඇතැයි සඳහන්. දකුණු යුක්‍රේනයේ රුසියානු පාලනයට නතුව ඇති ප්‍රදේශයක පිහිටා තිබෙන කිලෝමීටර් 2ක දිගින් යුතු මෙම වේල්ල උසින් මීටර 30ක් පමණ වන බව විදේශ වාර්තාවල සඳහන්. රුසියාව මෙම පිපිරීමට වගකිව යුතු බව යුක්‍රේනයේ චෝදනා කරන නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. කැහුකා ජලවිදුල බලාගාර ව්‍යාපෘතියට සමගාමීව මෙම වේල්ල 1956 වසරේදී ඉදිකරුණා. යුරෝපයේ විශාලතම නැෂ්ටක බලාගාර ලෙස සැලකෙන සපොරිෂියා බලාගාරයේ සිසිලන පද්ධතියට ජලය ලබා දීම මෙම ජලාශය හරහා සිදුවීම විශේෂත්වයක්. රුසියානු පාලනයට නතුව තිබෙන ක්‍රයිමියාවට ජලය සැපීම සිදුවන්නේද මෙම ජලාශය හරහායි. යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ අදිසිරස් විමක්ද කැඳවා තිබෙනවා. යුක්‍රේනයේ හිටපු අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයෙන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් පුද්ගල ජීවිත දහස් ගණනක් අහිමි වීමට ඉඩ ඇති බවයි. නමුත් රුසියානු හෝ යුක්‍රේන බලධාරීන් මෙහි බලපෑම පිළිබඳව නිශ්චිත දත්ත මෙතෙක් වාර්තා කර නැහැ. Там где-то моторолка моя осталась. И еще, блядь, половина вещей, сука. Эвакуируются не только люди, к сожалению.